ධර්මානුශාසනාව. සුපින්වතුනි, අද ධර්මානුශාසනාව සිදු කරන ගෞරවනීය දේශකයාණන් වහන්සේ දෙකටන නාමලුව පුරාණ විහාරාධිකාරී ප්‍රනිති පදනමේ අධ්‍යක්ෂ ජෙනරාල් විශ්වකීර්ති ශ්‍රී ධම්මබාණී විද්‍යා විශාරද ශාස්ත්‍රපති පූජනීය වෙන්නවත්තේ රතනජෝති ස්වාමීන්ද්‍රයන් වහන්සේ. සුපින්නතුනි, 1925 දෙසැම්බර් 16 වන දින ආරම්භ කළ ලංකා ගුවන් විදුලියට අදට වසර 97ක් පිරෙනවා. මේ රටේ සමාජ සංවර්ධනේලා සංනිවේදනය යොදා ගනිමින් මහා දෙවන්ත යුග මෙහෙවරක් කළ ජාතික ගුවන් විදුලියට වසර 97ක් පිරෙන අද දිනේ ධර්මානුශාසනාව ශ්‍රවණය කරන්නටයි අප හැම සූදානම් වන්නේ. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා, සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං, ධම්මස්සවන කාලෝ අයං බදන්තා, ධම්මස්සවන කාලෝ අයං බදන්තා, ධම්මස්සවන කාලෝ අයං බදන්තා. සාදු සාදු සාදු. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. සාදු සාදු සාදු. යාසා වාචා නීලා කන්න සුඛා පේමනීයා හදයංගමා පෝරි බෞද්ධන කන්තා බෞද්ධන මනාපා තථා රූපින් වාචං භාසිතා හෝති. සාදු සාදු සාදු. සදහැවත් පින්වත, අද ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවට විශේෂ දවසක් වෙනවා. අපේ ජාතික ගුවන්විදුලිය, ගුවන්විදුලි සේවාව ආරම්භ කරලා වසර 97ක් සම්පූර්ණ වෙනවා. 1925 දෙසැම්බර් මාස 16 වෙනි දින අද වන් දවසකයි මේ ගුවන්විදුලි ආරම්භ කළේ. යටත් විජිත ආසියාවේ ආරම්භ වූ පළමු ගුවන්විදුලිය මේ අපේ ලංකා ගුවන්විදුලි සේවය. මේ ගුවන්විදුලිය ආරම්භ කිරීමට මූලික වුණා බ්‍රිතාන්‍ය ජාතික විදුලි ඉංජිනේරුවරයෙකු වූ එඩ්වඩ් හාපර් මහත්මයා. ඊට අමතරව ලංකා ආධුනික ගුවන්විදුලි සංගමය මේ සඳහා ලොකු උනන්දුවක් කැපවීමක් සිදු කළා. ඒ හේතු කොටගෙන දශක ගණනාවක් ඉක්ම යමින් අවුරුදු 100කට ඔන්න මෙන්න කියලා අවුරුදු 97 වන සැමරුම අද අපි සිදු කරනු ලබනවා. ගුවන්විදුලි සංස්ථාව නැත්නම් අපේ ගුවන්විදුලිය ලාංකික ජන ජීවිතය හා ගුවන්විදුලි අතර ගහට පොත්ත පොත්තට ගහමින් එකට බැඳී පැවතුණා. දෙමාපියන්ට දරුවෝ, දරුවන්ට දෙමාපියෝ වගේ අපේ සම්පූර්ණ ජීවිත විධිමත් කරන්න, සැලසුම් කරන්න, අර්ථවත් කරගන්න, පරිපූර්ණ කරගන්න දයග්‍රාහීව මේ ජීවිතය මනාව පෝෂණය කරගන්නට මඟ පෙන්වුවේ ගුවන්විදුලියයි.
යුග යුග ගණනාවේ මේ රටට රටේ ජනතාවට විවිධ උවදුරු උපද්‍රවන්ට මුහුණ දෙන්න වුණා. විවිධ හැල හැප්පිලි වලට අපට මුහුණ පාන්න වුණා. ඒ සෑම මොහොතකම කඩා වැටෙන්න නොදී ජනතාවට පසුබසින්ට ඉඩ නොතබා සෑම පැත්තකින්ම අපිව ශක්තිමත් කළේ අපිව දිදිගැන්නුවේ අපිට නැගී හිටින්නට වෙරවීරිය සැපයුවේ අපේ ගුවන්විදුලියයි. ඒ නිසාමයි පුරා අවුරුදු 97ක් නොකඩවාම මේ අපේ මහා සම්පත අපට අද තවත් චිරාත් කාලයක් යෙහෙන් වැදබීම සඳහා මේ ගමන ආරම්භ කරන්ට හිට පැදුවේ. සන්නිවේදන කාර්යභාරය මනාව ජනතා සේවය පිණිසම ලෝක සත්වයා සුවපත් කරනු පිණිසම යදවීමේ වටිනාකම අපට සම්බුදු පියාණන් වහන්සේ පැහැදිලි කළි. උන්වහන්සේ සාදා සංඛ්‍ය කල්ප ලක්ෂය අනන්ත දුක් විඳලා පොදුමාකාර කැපකිරීමක් කරලා උන්වහන්සේ අනන්ත දුක් විඳලා අවබෝධ කළ උතුම් දහම ලෝක සත්වයාට බෙදා දෙන්න උන්වහන්සේට අවශ්‍ය වුණා. ඒ සඳහා උන්වහන්සේ තමන් වහන්සේ අපේක්ෂා කරන මේ පණිවිඩය ලෝකයා වෙත ගෙනියන්න දක්ෂ පක්ෂ පිරිසක් සකසගත්තා. සසද පුරාම ඒ ඒ අංශ වෙනුවෙන් ප්‍රඥාවෙන් අගතැන්පත් වෙන්න එරිදිත් ප්‍රාතිහාරයෙන් අගතැන්පත් වෙන්න ධාර්ණ ශක්තියෙන් විශිෂ්ටත්වයට පත්වන්ට විනය අතින් පරිපූර්ණම කෙනා වෙන්න විවිධ ශේෂ්ත්‍රවලින් අංක එකේ නැත්තම් අග්‍රගන්නේ කෙනා බවට පත්වන් සසර පුරාවටම පාදමී පුරන ඒව ඉෂ්ට සිද්ධ කරගත්තු උත්තමයෝ අග්‍ර ශ්‍රාවක ද්විතීය ශ්‍රාවක අසූමා ශ්‍රාවක වශයෙන් ඒ උතුම් ශ්‍රාවක සංගරුවන් මනාම උන්වහන්සේ තමන් වහන්සේගේ කාර්යභාරය කරන්ට තෝරගත්ත පස්වග තවුසන් එදා දඹදිව සමාධී ඉහළම තලයක හිටපු බ්‍රාහ්මණ වහන්සේකයු ඒ දාර්ශනික පැත්තේ අය යසකොල පුත්‍රයා යහළුව 54 දෙන දඹදිව සමාජයේ ධනපති පන්තියේ දරුවෝ මේ අය තමයි මුලින්ම 69ක් ලෙස මහ රහතන් වහන්සේලා බවට පත්වුනේ. උන්වහන්සේලා සසර පුරාම පාරමී දම් පුරමින් උතුම් නිර්වාණවබෝධය වෙනුවෙන්ම කටයුතු කළ උතුම පරිපූර්ණ 69ක් තමන් වහන්සේට දැන් ඉන්නව ශ්‍රාවකයෝ මේ ප්‍රථම 69 අමතමින් බුදුරජාණන් වහන්සේ සෝ ධම්මන් දේසේති ආදී කල්යාණං මජ්ජේ කල්යාණං පරියෝසාන කල්යාණං සාත්තං සබ්භ්‍යංජනං කේවල පරිපුන්නං පරිසුද්ධම් බ්‍රහ්මචරියන් ප්‍රකාසේති. මහණෙනි, ලෝකයාට මේ දහම් පණිවිඩය ගෙනියන්න උනා ඒ සියලු දෙනා වෙත මේ පණිවිඩය ගෙනියනකොට පැහැදිලිව කරුණු කියා දෙන්න. මුල මැද අග සම්පූර්ණ වූ පිරිසිදු වූ යහපත් වූ මනා අර්ථයක්ම ඇතිවන අයුරින් ඒ කාන්තේම පරිපූර්ණව දේශනය කරන්න.
සත්‍යාවබෝධයෙන් ධර්මාවබෝධයෙන් සැනසීම කඩා ගමන් කිරීමටම ඒ අයට මඟ පෙන්වන්න. එහෙමයි බුදුහාමුදුරු කරුණ කියා දුන්නේ. හරිම දෙය කියන්න, නිවැරදි දෙය කියන්න, ව්‍යංජන සහිතව හරියට ඒකේ හේතු සාධක ඇතිව, අර්ථය ඇතුව, නිරුක්ති ඇතුව, පිළිගන්ට පුළුවන් විදියට, විශ්වසනීයත්වය ගොඩනැගෙන විදියට, ඥානීය බුද්ධිය සම්පූර්ණයෙන්ම ඔදවැඩෙන හැටියට බණ කියන්න. ඒ තුළින් තමයි ඒගොල්ල සැනසීම ලබන්නේ. ලාභාපේක්ෂාවන් තියාගන්න එපා. තමන් වහන්සේලාට ආත්මලාභ, කීර්ති ප්‍රශංසා ඒව බලාගෙන නොවෙයි ධම් දේශනා කරන්න ඕන. ඒ සඳහා හොඳම පිරිසක් තෝරගත්තා. නික්ලේශී උත්තමිය, පරිපූර්ණ උත්තමිය, දක්ෂ පක්ෂ උත්තමිය, අර්ථ ධර්ම නිරුක්ති පටිභාන මේ කියන සෙව්පිලිසෙඹියාපත් පරිපූර්ණ පිරිසක් යොමු කළා. මේසා වටිනා දහම ලෝකයට ගෙනියන්න එකමගක දෙන්නෙක් යන්ට එපා. එකමගක එක්කෙනෙක් යන්න. හරියට කරුණු කියන්න. මොලින්ම පිළිවෙත් ගරුක කළා. ලස්සනට පිළිවෙලට දකින දකින කෙනාට පහදින විදියට ඒ ශ්‍රාවක පිරිස සකස් කළා. කොලාතු එල්ලගෙන, නැතිනම් බොහෝ කොණ්ඩරවුල් වවාගෙන, නියපොතු වවාගෙන, අපිරිසිදු ක්‍රමයට, සමහරු නිර්වස්ත්‍රව, එක එක ආකාරී මිත්‍යා දෘෂ්ටික ආකල්ප මත එල්බගෙන, ඉතා විකාර රූපේ ස්වරූපයෙන් හිටපු බොහෝ ශ්‍රාවක පිරිස් කියන, ආගමක පිරිස් කියන අයට සාපේක්ෂව ප්‍රියමනාප දැකුම් කළු, ඉතාම සෝබන ගුණ අලංකාරවලින් යුත් අමුතුම පිරිසක්, යටස් බැල්ම බොහොම සංසුන් පිරිපුන්, බෝ අලංකාරයි, බොහොම තේජාන්විතයි. ගමන බිමන හැම එකක්ම සිහියෙන් සිදු කරන පිරිසක් සමාජයට පේනවා. අස්සජී මහරහතන් වහන්සේව කෝලිත උපතිස්ස ඒ මිතුරන්ගෙන් කෙනෙකුට එක්කෙනෙකුට හමු වෙනවා. ඔබ ඉතා ප්‍රියමනාපයි, යමක් දන්න බව පේනවා, හරිම සංසුන්. කවුද ශාස්ත්‍රෝන් වහන්සේ? මොකද්ද පණිවිඩය? මම අලුත පැවිදි වුණේ. මම භික්ෂුන් වහන්සේ කෙනෙක්. මගේ ශ්‍රාවක, මගේ උත්තමයන් වහන්සේ, ශාස්ත්‍රෝන් වහන්සේ, බුදුහාමුදුරු, මම බොහෝ දෙයක් දන්නේ නැහැ. උන්වහන්සේගේ දහම, යේ ධම්මා හේතු පබවා තේසං හේතුං තථාගතවාහ. මේ ලෝකේ පවතින හැමදේම හේතුන්ගෙන් හටගත්තු ඵල. ඒවයි ස්වභාවේ නම් නැතිවීමයි. හටගත් සියල්ලම නැති වෙනවා. ඒ තමයි මගේ ශාස්ත්‍රෝන් වහන්සේගේ පණිවිඩය. ඒ පද දෙක තුන කියනකොටම අර තරුණයා සෝවාන් ඵලයට පත් වුණා. ප්‍රීති ප්‍රමෝදයෙන් යාළුවව සොයාගෙන ගියා. ඒ දහම යාළුවට කියද්දි පද දෙක අහනකොටම යාළුවත් සෝවාන් වුණා. මේ බලන්න, අස්සජී මහරහතන් වහන්සේ හරියටම ඉලක්කගතව කරුණු කිව්වා. සම්බුදු පියාණන් වහන්සේගේ පණිවිඩය හරියටම කියලා දුන්න. ඒ කෝලිත උපතිස්ස තරුණයෝ දෙන්න තමයි පසු කාලීනව සම්බුදු ශාසනයේ අග්‍ර ශ්‍රාවක දෙපළ වුණේ. ශාසනයේ බබලවන්ට නායකත්වයේ දුන්න. බුදුහාමුදුරු හැරුණ විට සැරියුත් මහරහතන් වහන්සේ නුවණින් අගතැන්පත්. බුදුහාමුදුරු හැරුණ විට මොගලන් මහරහතන් වහන්සේයි එරිදිමතුන්ගෙන් අග්‍ර මේ උත්තමයන් වහන්සේලා දෙදෙනාව අනුගමනය කළ ලක්ෂ සංඛ්‍යාත ශ්‍රාවක සංගරුවන හරියටම කටයුතු ටික කළා. මනාව දහම ප්‍රචලිත කළා. නොබෝ කලක් යනකොටම දඹදිව මුළු ජන ගහණය විශාල පිරිසක් බුදු දහම පිළිගත්තා. මේ සම්බුදු දහමට ඇතුල් වුණා. ධර්මයේ වටහා ගත්තා. ධර්මයේ අවබෝධ කරගත්තා. ඒ අය සැනසීම ලැබුවා. සියලු දෙනාට විමුක්තිය ලැබුණා. හරිම පැහැදිලි බණ, පැහැදිලි කරුණු, සත්‍ය කරුණු, නිවැරදි කරුණු, ඥානය පහළවන කරුණු කියා දුන්.
ශ්‍රද්ධාව පහළවන කරුණු කියලා දුන්න. සද්දා ජනනතෝ, පඤ්ඤා ජනනතෝ, ජනතාව අහගෙන හිටියා, නිවැරදිවම කියලා දුන්න, වටහා ගත්තා, විමුක්තිය ලැබුවා. මොනතරම් පිරිස්ද බලන්න. ආගමික නායකයෝ, රාජකීය දරුවෝ, බද්ධ වර්ගීය කුමාරවරු මන් රාජකීය පුතුන් පැවිදි වුණා. මහා දාර්ශනිකයෝ රහතුන් මෙන් සමාධිය පිළිගෙන සිටපු උරුවෙල කාශ්‍යප ආදී දහසක් දෙනා මේ බුදු දහම පිළිගත්තා. රජවරු රාජ්‍ය අතහර පැවිදි වුණා. ගම්මාන පිටින් ජනතාව සම්බුදු සසුනට ඇතුල් වුණේ පැහැදිලිව කටයු පණිවිඩය ගැනිච්ච ධර්මයේ පැහැදිලිව ඉදිරිපත් කළා. ඒ නිසා තමයි බුදුරජාණන් වහන්සේ මහා සංඝරත්නයට ධම්ම සන්නිවේදකයන් වහන්සේලා හැටියට සමාජයට ගෙනියන්ට පණිවිඩය කරුණා මෛත්‍රියෙන් කියා දුන්. ඒ කටයුතු ලක්ෂණට සිද්ධ වුණා. නොබෝ කලයි අවුරුදු 20ක් වැනි කාලයකදී කෝටි සංඛ්‍යාත පිරිසක් බෞද්ධයෝ, ලක්ෂ සංඛ්‍යාත පිරිසක් රහතන් වහන්සේලා සසරෙන් මිදුණා. පළමු බණ අහලම 18 කෝටියක් නිවන් දැක්ක. ඒ පටන්ගත්තු ගමන වැඩි කල් ගියේ නැහැ. අලංකාරව ලක්ෂණට පවත්වා ගන්න පුළුවන් වුණා. ඒ පණිවිඩය අපට ලැබුණා. ලාංකික අපටත් ඒ දහම ලැබුණා. මිහිඳු මහරහතන් වහන්සේ දහම් පණිවිඩය ගෙනාව අපට ධර්මය ලබා ගන්නට හැකි වුණා. එයින් අපේ ජීවිත පෝෂණය වුණා. අපි දශක ගණනාවක්, ශතක ගණනාවක් අපේ ගමන ආව. ආගම දහමට අපේ ජීවිත හුරු පුරුදු වුණා. හැම දෙයක්ම දැනගත්තේ බණ දේශනාවෙන්, ගමේ පන්සලේ ධර්මශාලාවෙන්. ඒ ගමන අපට හැම පැත්තකින්ම ආලෝකයක් වුණා. අපේ ජීවිත බැබළුණා. හැම පැත්තකින්ම අපි පරිපූර්ණ වුණා. ඔය අතරතුර අභිමානවත් සංස්කෘතියක් අපිට ලැබුණා. ඒ ලැබුණු සංස්කෘතිය ලෝකයටම අභියෝග කරන්නට පුළුවන්. ලෝකයක් විස්මිත වුණා. අපේ රට කෙරේ පැහැදුණා. තෘෂ්ණාව ඇති වුණා. බල ලෝභීත්වයෙන් රට අල්ලගත්තා. විවිධ පරසතුරන් මේ රට අල්ලගත්තා. රටේ සම්පත් දැකලා විස්මිත වුණා. අපිට පසුබහින්ට වුණා. අපිට බොහෝ දුෂ්කරතාවලට මුණ පාන්නට වුණා. අපිට කඩා වැටෙන්නට වුණා. එහෙම මොහොතක ධාතිය තමතන්, ධාතිය නැකිට්ටවන්න, ධාතිය ඉදිරියට ගෙනියන්න මේ අපේ රට, මේ අපේ බිම, මේ අපේ භාෂාව, මේ අපේ ආගම, මේ අපේ සිරිත්විරිත්, මේ අපේ කම, මේ තමයි අපි. අපි මෙහෙම පිරිසක්. අපි ඉතිහාසගත පිරිසක්, අභිමානවත් පිරිසක්. අපි කඩා වැටිය යුතු අය නොවි. අපි පසුබසින්ට ඕන අය නෙමෙයි. අපි පසුපස කෙනෙකුගෙන් සිඟහකන්ට ඕන අය නෙමෙයි. එළඹ සිට සිහියෙන් නැගිටින්න. නැගිට්ටවයි මේ කටයුත්ත කරන්න කොහොමද? මෙන්න අපට ජාතියේ පිනට, අපේ වාසනාවට 1925 දෙසැම්බර් මාසේ 16 ආරම්භ වුණා. සියලු දෙනාගේම උත්සාහය, අපරිමිත ධෛර්යයෙන් ගුවන් විදුලිය අපට ලැබුණා. මේ ගමන කොයිතරම්ද බලන්ට. එදා මෙදා තුර පුරා 97 අවුරුද්දක් රටට ලැබුණු පණිවිඩය ආගමික වශයෙන් බැලුවම අතිශයින්ම විශිෂ්ටයි. පළමු ධර්ම දේශනාව ගුවන් විදුලියෙන් විකාශ කෙරුණා. 1928 අප්‍රේල් මාසේ අති පූජනීය පැලෑනේ සිරි වජිරඥාන මහා ස්වාමීන් වහන්සේ වෙතින් සම්බුදු දහම එක වරම රටේ ජනතාවට අහන්න ගුවන් විදුලියෙන් විකාශය කළා. ඒ පටන්ගත්තු දහම් දේශනා විකාශය කොයි තරම් ජන ජීවිතවලට බලපෑමක් ඇති කළාද? පැයේ ධර්ම දේශනාවක් සමන් දෙන්නට කියන ඒ කාර්යභාරය අපට හුරු කළේ ගුවන් විදුලිය. පැයක් බණ අහන්ට, පැයක බණක් අහනවා අපි. ලැබුණු පණිවිඩය ජීවිතේම උපනං වූවා. පින්වත, මම දැනට අවුරුදු 10කට 12කට පෙර ඈත ගම්දනවක බණ දේශනාවකට ගියා. එහිදී වැඩිහිටි පිරිසක් මට ඒ උපස්ථාන කරන්නට, මුතුකොඩ අල්ලන්ට, පාවඩ එලන්ට ඒ අදාළ කටයුතු කළේ. ඉතාම වැඩිහිටි අය, බොහොම රූපශෝභා ඇති වටිනා පින්වතුන්.
හත්තට දෙනෙකොම හිටියා. ඒ අය මාත් එක්ක කතා කළා. ස්වාමීනි, අපිව හැදුවේ ගුවන්විදුලිය. අපි ගුවන්විදුලි සංස්ථාවේ බණ ඇහුවා. අපි පුංචි කාලේ ගුවන්විදුලියට සමන් දුන්නා. අපි දුම්කොළ ව්‍යාපාරය කළේ. අපි දුම් වැටි පිළිබඳව, සුරුට්ටු පිළිබඳව, සිගරට් පිළිබඳව ඒට අදාළව කටයුතු තමයි අපි වැවිලි කළේ. කොටිකාවත්තේ සද්ධාතිස්ස නායක හාමුදුරු ගුවන්විදුලියෙන් බණ කිව්වා. අපි ඒ බණ ඇහුවා. ඒ බණ අහපු අපි ඒ සියල්ලගේම ආදීනවගෙන ගත්තා. නායක හාමුදුරු බණ කිව්වේ දුම් වැටි භාවිතයේ භයානකකම, දුම්කළ භාවිතයේ භයානක බව උන්වහන්සේ අපිට කියලා දුන්න. අධාර්මික ජීවිතයේ භයානකකම කියලා දුන්න. අපි ඒ බණ ඇසුවා. අපි ඒ ව්‍යාපාර නැවැත්තුවා. ඒ සියලුම වැවිලි අපි නවත්වලා අපි වෙනත් මාර්ගයකට යොමු වුණා. අද අපි සතුටින් ඉන්නවා. අපි ධර්මාල්ලෝ සතුටින් ඉන්නවා. අන්න බලන්න, ගුවන්විදුලිය කළ කාර්යභාරේ ඔය එකක්ද? කොයි තරම්ද? ධර්මදේශන ආරම්භයේදීම අපේ පැලෑනේ සිටි වජිරඥාන මහාසාමින් වහන්සේගෙන් මේ ගුවන්විදුලි ධර්මදේශනා විකාශය ආරම්භයත් සමගම අද වනකොට 84,000ක් වූ මේ ධර්මස්කන්ධේ කොයි තරම් ජනතාව අතරට ගෙනිච්චද? අද වෙන විට අපට ගුවන්විදුලි බණතරම් අපට සිත සනසන, සිත නිවන තවත් දේශනා තිබෙනවද? මේ ස්වාමින් වහන්සේලාද බොහෝ තමන් වහන්සේලාගේ මේ දහම් පණිවිඩය ජනතාවට ගෙනියන් ගුවන්විදුලි ඔස්සේ විකාශය කරගන්නට ලැබීම භාග්‍යයක් කොට සැලකුව. ඇත්ත වශයෙන්ම කොයි තරම් දක්ෂ පක්ෂ උගත් ව්‍යක්ත විශාරද බහුශ්‍රුත මහා උත්තමයන් වහන්සේලා කොයි තරම් මේ දහම ලෝකයාට ඉදිරිපත් කළාද? ඒ නිසා දැහැමි සමාධියක් ගොඩනගන්නට පුළුවන් වුණා. බණ අහන පිරිසින් රටක් ලෝකේම අපේ රටේ ජනතාව තරම් බණ අහන සමාධියක් කොහෙවත් නැහැ. මේ රටේ තරම් දහම් දේශනා පවත්වන ආගමික නායකයෝ ඉන්න රටක් තවත් නැහැ. ඒ තරමටම ඇත්ත වශයෙන්ම බෞද්ධ දේශනා පමණක් නොවී අපේ ක්‍රිස්තියානි පූජකතුමන්ලා, ඉස්ලාම් පූජකතුමන්ලා, සෙසු සියලුම පූජකතුමන්ලා ඒ අයගේ ශාස්ත්‍රූන් වහන්සේලාගේ දහම් පණිවිඩය ගුවන්විදුලිය ඔස්සේ ලබා දෙන ශ්‍රාවක පිරිසට කොච්චර වහන්ට ලැබෙනවද? බුදුබණ අහන්නේ සිංහල බෞද්ධ අය පමණක් නොවේ, සිංහල කතෝලික පමණක් නෙමේ, අන්‍ය ආගමික අයත් බුදුබණ අහනවා. අනිත් ක්‍රිස්තු දහම, ඉස්ලාම් ආගම අපේ සමස්ත ජනතාවට මහන්ට ලැබෙනවා. ඒට ගුවන්විදුලියයි මඟ පෙන්වුවේ. ඒ නිසා අපි බෞද්ධ කතා වහනවා. අපි දවසේ සිතුවිලි කතා වහනවා. දවස පටන් ගත්තේ ධම්මචින්තා අහලා. දවස පටන් ගත්තේ ඒ අපේ දවසේ සිතුවිලි කතා වහලා. එහෙමයි ජීවිත පටන් ගත්තේ. දහමෙන් අපි පෝෂණය වුණේ. ගුවන්විදුලියයි ඊට මඟ පෙන්වුවේ. ඒ විතරක් නෙමේ, අපේ මහවැලි ජනපද ආරම්භ කිරීමේදී ජනතාවගේ අවශ්‍යතාවන් කුමක්ද? ජනතා අවශ්‍යතාව ඉටුකර ගැනීම සඳහා සමන් දෙන්න කෙනෙක් ඕනේ. ඒව පණිවිඩේ රටට ගෙනියන්න, පාලක පිරිසට ඉදිරිපත් කරන්න අවශ්‍ය මාර්ගයක් තියෙන්න ඕනේ. ඊට ගුවන්විදුලිය මැදිහත් වුණා. ජනතා අවශ්‍යතා තේරුම් ගත්තා. ප්‍රාදේශීය සේවා ආරම්භ කළා. ඇත්ත වශයෙන්ම විශේෂයෙන්ම රජරට ගුවන්විදුලි සේවය, රුහුණු ගුවන්විදුලි සේවය, එවාගේම යාපන ගුවන්විදුලි සේවය, කඳුරට ප්‍රාදේශීය සේවා, මේ විවිධ සේවාවන් ආරම්භ කළේ මහවැලි ජනපද වල ජනතාවගේ අවශ්‍යතා තේරුම් අරගෙන ඒවා රටට ඉදිරිපත් කරන්නත්, රටේ ජනතාව දැනුමත් කරන්නත්. අර මහවැලි ජනපද වාසී ජනතාවගේ ජන ජීවිත එකලු කරනු පිණිස ගුවන්විදුලියෙන් ලබා දුන්නු මේ සංනිවේදන දායකත්වය, මේ ලබා දුන්නු කාර්ය භාරය අමිලයි, මෙල්ල කළ නොහැකි. ඒ තරම් මහා පුණ්‍ය කර්මයක් හැටියටයි අපට පේන්නේ. 48 නිදහස දිනා ගැනීමට ගුවන්විදුලිය දුන්නු දායකත්වය, ජනතාව පෙළ ගැස්වීම, දේශීයත්වය, අපේකම, ජාතික මාමකත්වය, ආගමික හැදියාව, මේ සියල්ලම ගොඩ නගන්ට ගුවන්විදුලිය දුන්නු කාර්යභාරය මොනතරම්ද? ජාතික වශයෙන්, ආගමික වශයෙන්, සමාජීය වශයෙන්, සංස්කෘතිකමය වශයෙන්, අධ්‍යාපනික වශයෙන්,
හැම පැත්තකටම පරිසරය පිළිබඳව ගහකොළ ඇලදොල අපේ තිබෙන ඒ කඳු පන්තිය අපේ සතා සීපාවු අපේ ස්වභාවික පරිසර ඇලදොල ගංගා ජලාස ඓතිහාසික ස්ථාන මේ හැම එකක්ම මොන තරං අපේ රටේ සම්පත් අපට වටිනවදැයි අපට අවබෝධ කරන්න ගුවන් විදුලියේ කළ කාර්යභාරයේ මෙතකයි කියන්න බෑ. සිංහල ගීත කලාව බැලුවම නාට්‍ය කලාව බැලුවම අපේ සාහිත්‍යය බැලුවම ගුවන් විදුලියේ තනම් මේව පෝෂණය කළ තැනක් තවත් තිබෙනවද? මහා ජාත්‍යන්තර විශ්වවිද්‍යාලයක් මේ ගුවන් විදුලිය. ජාත්‍යන්තර විශ්වවිද්‍යාලයක් ඉංග්‍රීසි භාෂාව ද්‍රවිඩ භාෂාව සිංහල භාෂාව සිංහල භාෂාව නිවැරදිව උච්චාරණය කරන්න. ගුවන් විදුලියයි අපට මඟ පෙන්නුවි. අපේ විවිධ දාර්ශනිකයෝ විවිධ සාහිත්‍ය දරයන් විවිධ විද්වතුන් පොතපත ලිව්වා. ඒ පොතපතත් හා අපි භාවිත කළ යුතු වචන පිළිබඳව දැනුම දුන්නේ ගුවන් විදුලියේ. පුංචි කාලේ අපට කියලා දුන්නේ පාසලෙන් රාත්‍රී ප්‍රවෘත්ති අහලා ඒ මාතෘකා උද්ෘත පාට ලියන් එන්න ඕනේ. දරුවෝ අපිව පෙළඹෙව්වේ එහෙමයි. කොහොමද මේ අක්ෂර වින්‍යාසය වචන උච්චාරණය හරිම පිළිවෙලයි නිවේදක නිවේදිකාවෝ මේ පණිවිඩය ගෙනියන්න ඉදිරිපත් වෙච්ච එදා මෙදා 97 වසරක් පුරාවටම ජනතාවට කතා කරපු නිවේදක නිවේදිකා පින්වතුන් පින්වතියෝ මැනවින් කාර්යභාරය කළා. දැනුගත් අය පරිපූර්ණ අය භාෂාව පිළිබඳ භාෂා කීපයක් දන්න අය භාෂා කීපයක් දන්නවා. පළමු වෙසක් උළෙල ගුවන් විදුලියෙන් විසිරවීමේදී ගුණපාල මලලසේකර ශූරින්වන් මේ රටේ ජාතික සම්පතක් එතුමා භාෂා ද්විත්වයෙන්ම සජීවීව වෙසක් වැඩසටහන විසිරෙව්වා. සිංහල භාෂාවත් ඉංග්‍රීසි භාෂාවත් දෙකම භාවිත කරමින් මේ සජීවීව වෙසක් වැඩසටහන් විසිරවන්න කටයුතු කළා. එදා අපේ නිවේදක නිවේදිකා පින්වතුන් පින්වතියන්ට භාෂාව පිළිබඳ දැනුම තිබුණා. භාෂා කීපයක් දන්නවා ඒ අය. ඒ පිළිබඳ නිපුණතාව තිබුණා. දැනුගත්කම තිබුණා. නිවැරදිව උච්චාරණය කළා. ඇතම් වචන කතා කරනකොට අපිට මේ කතා කරන්නේ මිනිස් කටහඬකින්දයි. ඒ තරමට අපි විස්මිත වුණා. ඒ තරම්ම ලක්ෂණයි. කර්ණ රසායනයි. බුදුහාමුදුරුවන් වහන්සේ දේශනා කළේ යාසා වාචා නේලා කනසුකා පෙමනීයා හදයංගමා පෝරි බෞද්ධන කන්තා බෞද්ධන මනපා තතාරූපින් වාචං භාසිතා හෝති. මේ සියල්ලම ගුවන් විදුලියෙන් තිබුණා. ඒ අපේ පින්වන්ත මහත්වරු මහත්මීන්ලා යම් භාෂාවක් යම් වචනයක් ප්‍රකාශ කළාද දෝෂ නැහැ. හරියටම පැහැදිලිව උච්චාරණය කළා. වචන හරියට උච්චාරණය කළා. ඉගෙන ගන්න ඕනේ. දන්තාක්ෂර තිබෙන. එනම් දත්වලට මේ දිව වදින්න ඕනේ අකුරු තියෙනවා. දිව උඩුතල්ලට වදින්න ඕනේ වචන අකුර ශබ්ද කරනකොට. ඒ වගේම නාසිකාක්ෂර තිබෙනවා. හරියටම ඒවා දිව ගෙනියන්න ඕනේ තැන්වලට ස්වර උච්චාරණය. ස්වර උච්චාරණය හරියට කරන්ට නම් සකස් කඩ කියවන්න ඕනේ. සාරස්වත වැනි පොත්පත් කරන්ට ඉගෙන ගන්න ඕනේ. සිද්ධාත් සංගරා වැනි හොඳ ව්‍යාකරණ පොත් හදාරන්ට ඕනේ. ඇත්ත වශයෙන්ම පන්සල් අධ්‍යාපනයේ තියෙන්න ඕනේ. ඒක තමයි හොඳටම තමන්ට ලැබෙන අභ්‍යාසය. මොකද මේ භාෂණය පිළිබඳව දේශනය පිළිබඳව අපට හරියට පුරාතනයේ ඉඳලා විධිමත්ව ඉගෙන ගන්න ආයතන තිබුණේ නැහැ. නමුත් ගමේ පන්සලේ තිබුණා පොත් කියවීම පන්සල් පොත් සකස් කඩ කියවනු නම් පොත කියවනවා. ඒ වචන උච්චාරණය මේ සියලුම අක්ෂරයේ ගැප් වෙලා තිබෙනවා. හොඳට කට හැදෙනවා. කට ඇරලා කියන්න පුරුදු වෙනවා. ඉතාම හොඳට වචනේ උච්චාරණය වෙනවා. අර්ථය හොඳින් ප්‍රකාශ වෙනවා. දැන් මේ ගුවන් විදුලියෙන් අපේ පුරා වසර 97 ජනතාව සවන් දුන්නා. පැහැදිලිව වචනය ඇහෙනවා. පුදුම විදියට ලස්සනයි. ගීත බැලුවම ඉතා අලංකාර පදමාලා. ඒ ගායනා ශෛලීන් ගායනා විලාස හොඳ පෞරුෂයකින් ගීත කිව්වා. පිරිමි හඬමල්
කාන්තා හඬවල් ඊට ගැළපෙන්ද කර්ණ රසායනයි. පැහැදිලිවම පණිවිඩයක් දුන්නා. හීරෝ උදා වෙනකොටම ඊට ගැළපෙන්න අපේ මනස හදන්න සින්දු කිව්වා. අපිව නැකිට්ටෙව්වා පරිසර වර්ණනාවෙන්. හැම කෙනෙක්ම දැන් සතා සීපාව නැකිටලා අවතිවන්න කිව්වා අපටත්. අපටත් වැඩ ආරම්භ කරන්න කිව්වා ප්‍රබෝධයෙන්. ධම්ම චින්තාවෙන් පටන් ගත්තා. ඉතාම ධනාත්මක සිතිවිලි වලින් නැකිට්ටේ. ඒ නැකිට්ට ගමන අපි නිමා වෙනකොටත් බුදු සරණයි දෙවි පිහිටයි නමෝ බුද්ධාය කියලා නිමා කළා. ඒ විදියට අපි පුරුදු කළේ මේ ගුවන් විදුලියේ ජාතිය නගා හිටෙව්වේ එහෙමයි. හඬා වැටුනේ නැහැ. විලාප තිබ්බේ නැහැ. ගෝරණහඩු කළේ නැහැ. අවලාද නැකුවේ නැහැ. ඒන් පිටින් ඕලාරිකම කිසිම තේරුමක් නැති වදන්ත පළුවේ නැහැ. වචනේ අර්ථවත් ප්‍රවෘත්තිතික ඇහුවම ඒ තාමත්ම හිත පිරුණා. පණිවිඩ ලැබුණා. අද අපි සමස්ත ලෙස බැලුවම අපේ ගුවන් විදුලි සේවයට නාලිකාවලට ගුවන් විදුලියට සමන් දුන්නම අපේ සිත් සනසන දැනුම ඇති කරවන අතවශ්‍යම වෙනත් සංනිවේදන මාධ්‍යයන් එක්ක බැලුවම ගුවන් විදුලිය ප්‍රධාන වශයෙන් ශ්‍රව්‍ය මාධ්‍ය. නමුත් අපිට ශ්‍රව්‍ය දෘශ්‍ය දෙකම මේ ගුවන් විදුලියෙන් මවලා දුන්න. රූප සෝභා මවලා දුන්න අපට. අපට සිතිවිලි පමණක් නෙමෙයි අපට රූපත් මවලා දුන්න. එහිදී ඒගොල්ලෝ වෙනත් වෙනත් ඕලාරික විදි අනුගමනය කළේ නැහැ. ඒකයි වැදගත්මකම අපට තිබෙන. හඬා වැටුනේ නැහැ. කඩා වැටුනේ නැහැ. විලාප තිබ්බේ නැහැ. උකුළු මකුළ කරන්න ගියේ නැහැ. තාම අර්ථ ශූන්‍ය හැසිරීම් අපි දකිනවා මාධ්‍ය. ඒක නෙමෙයි කරන්න ඕනේ මාධ්‍යයක කාදේ බාදේ. හරියට පණිවිඩයේ දෙන කෙනා හොඳ පෞරුෂයකින් ඒ කරුණු කියන්න ඕන. කිසිම කෙනෙක් කිසිම කෙනෙකුට විනාශයක් කිරීමට ඉඩ තිබ්බේ නැහැ. ඒ ගුවන් විදුලියෙන් වෙච්ච වටිනාම මෙහෙයක් නැකිට්ටෙව්ව ජනතාව මග පෙන්ව ජනතාව කෘෂිකර්මයෙන් පෝෂණය කළ භාෂාවෙන් පෝෂණය කළ ආගම දහමෙන් පෝෂණය කළ දැනුමෙන් පෝෂණය කළ රසාස්වාදනය ඇති කළ කොච්චර දේවල් අපිට කියලා දුන්නාද. ගුවන් විදුලිය ජාතිකම එවර මැනමින් සිදු කරපු උදාර තැන. ඒ නිසායි 97 වසරක් පුරාම විරාජමානවන් තව චිරාත් කාලය සතවර්ෂ ගණනාවක් ගුවන් විදුලිය මේ රටට කරන සේවය අනභිභවනීයයි. ඇත්ත වශයෙන්ම ධර්ම සංනිවේදකයන් වහන්සේලා කොපමණ බිහි වුණාද වෙන්නවත් රතන ජෝති හාමුදුරු බිහි කරෙත් මේ ගුවන් විදුලිය. ගුවන් විදුලියෙන් තමයි මම බණ පුරුදු වුණේ. ගුවන් විදුලියෙන් තමයි ධර්ම සංනිවේදනයේ කෙබඳුදයි මට පුහුණු කරලා දුන්නේ. ස්වාමීන් වහන්සේලා 100 ගණනක් අපි දැනට දශක 3කට එහා අපිට පුරුදු කරා දහම් පණිවිඩය කොහොමද හාමුදුරුවන් වහන්සේලා විසින් සමාජයට ගෙනියන්න ඕනේ කියලා. ඒ කාර්ය භාරය මනමින් පුරුදු කළේ ගුවන් විදුලිය මත. ඒ පුහුණු වෙච්ච ස්වාමීන් වහන්සේලාගේ කෙනෙක් මම. අද රටේ ස්වාසක් ජනතාව වෙන්නවත් රතනජෝති හාමුදුරුවන් වඳුරන බණහන්ට කැමති. ඒ ගෞරවය ශ්‍රී ලංකා ගුවන් විදුලියට ඒ අදාළ පින්වන්ත මහත්වරුන්ට ලැබෙන. ඒ අය ඒ තරමටම හැම පැත්තම බැලුවා. ආරම්භක සභාපතිතුමාගේ සිට වර්තමාන සභාපතිතුමා දක්වාම තමන්ගේ කාර්යභාරය මැනවින් කළා. ගුවන් විදුලිය කුමක්ද කා සඳහාද ගුවන් විදුලියේ කාර්යභාරය කුමකටද යන්න වටහාගෙන යුග යුග ගණනේ ඒ නායක සභාපතිතුමන්ලා මැනවින් කටයුතු කළා. පරිපාලන සේවය විවිධ ක්ෂේත්‍රවල තාක්ෂණික අංශය අය ඒ වගේම නිවේදක නිවේදිකාවෝ ගායක ගායිකාවෝ සංගීතඥයෝ කෝකිල දේවී වීරතුංග මැතිණියගෙන් පටන් ගත්තම ගායිකා පරපුර ඒ වගේම මුල් කාලවල අපේ පැරණි ශිල්පීන් විවිධ ගායන මහත් ඉදිරිපත් කර ඒ පින්වන්ත මහත්වරු නොවන මහත්මීලා සංගීතඥයෝ ආපු මේ ගෙන ගමන් මග ගුවන් විදුලිය කොයි තරම් අනන්‍යතාවක් යුක්ත උතුම් බිමක්ද තැනක්ද කියන එක ලෝකයටම කියලා දුන්. ජනතාව එකමුතු කළා. ජනතාව සමගි කළා. ජනතාව සංසුන් කළා. ජනතාවට හැම දෙයක් මනාව ලබා දුන්න බුද්ධි සම්පන්න අය කළා. ඇත්ත වශයෙන්ම වචන අපට මදි මේ පිළිබඳ වර්ණනා කරන්න. කියන දේ පැහැදිලිවම කියලා දෙනවා. දෝෂ නැහැ. හොයන්ට අඩුපාඩු නැහැ. ඇත්ත වශයෙන්ම නූතනය අපිට පේනවා මාධ්‍ය ඇතැම්
මාධ්‍යවල FM නාලිකා විවිධ ශ්‍රව්‍ය දෘශ්‍ය මාධ්‍යවල ඒ දරුවන් බොහෝ දේ ඉගෙන ගන්නට ඕනේ. බොහෝ දුර යන්න තියෙනවා. ඒ ඇත්ත වශයෙන් මේගොල්ලන්ට වාඩි වෙන ස්වරූපේවත් හරියට උගන්වලා නැහැ. ඇඳන් ඉන්න ඇඳුම පිළිබඳ අවබෝධයක් නැහැ. ඇත්ත වශයෙන් බටහිර ක්‍රමයක් පේන අනුගමනය කරන බවක් පේනවා. යම් දෙයක් අනුගමනය කිරීම වරදක් නැහැ. නමුත් බටහිර සමාජයේ ඒගොල්ලන්ට උරුම සංස්කෘතික ක්‍රමයක් තියෙනවා. ඒ බටහිර සමාජයේ ඒ පරිසරයේ කාලගුණ දේශගුණ ඒගොල්ලන්ගේ ආහාර පාන ජීවන පැවැත්ම ඒගොල්ලන්ගේ ඇවතුම් පැවැතුම් ඒ සියල්ල අනුව තමයි ඒගොල්ලන්ගේ කාර්යභාරයන්. ඒතර මේ රටේ සංස්කෘතිය මේ රටේ භාෂාව මේ රටේ පරිසරය මේ රටේ කෑමබිම මේ රටේ හැදියාව මේ අපිට වෙනම සංස්කෘතිය. අපේ රටේ ඇඳුම් අඳින විදිහ අපේ ගෑම් කිසි පිළිවෙලක් තියෙනවා. එනමුත් ඒක වෙන්න යාම මේ අපට කොතෙක් දුරට ගැලපෙනවද? ඒ වගේම වචන විවිධ භාෂා සිංහල වචන එකක් වගේම තවත් ඉංග්‍රීසි වචනයක් කෑල්ලක් දෙකක් දාන. ඇත්ත වශයෙන් ඒක ගැලපෙනවද? ඉංග්‍රීසි නම් ඉංග්‍රීසි සිංහල නම් සිංහල මොකක් හරි දෙකේ එකක් තියෙන්න ඕනේ. ගුවන් විදුලිය මේව කලවම් කරගත්තේ නැහැ. ගුවන් විදුලියේ වටිනාකම සිංහල භාෂාව කතා කරන්න පුළුවන් කෙනාට ඉංග්‍රීසි භාෂාවත් පුළුවන්. සමහරට තවත් භාෂාවක් පුළුවන් ඒගොල්ලන්. ඉංග්‍රීසි භාෂාව උච්චාරණය කරපු මහත්මා මහත්මියට සිංහලත් පුළුවන් ද්‍රමල භාෂාවත් පුළුවන්. ඒගොල්ලෝ භාෂාඥයෝ. ඒ පිළිබඳ දැනුම තිබුණා. නමුත් මොනම මොහතකවත් කලවම් කරගත්තේ නැහැ. ඒ එතන තමයි වැදගත්කම. හඬා වැටෙන්න තිබෙන අද ගීත අපට ඇහෙනවා. හඬා වැටෙනවා, වැළපෙනවා, ශෝකාලාපයක් වෙලා තියෙනවා. ස්වභාවික විනාශය, පරිසර විනාශය, ගහකොළවල අපේ සස්ත්‍රික භාවයේ හා ඵලදාව අඩුවීම, එවක විවිධ විපත් කරදර ඇති වෙලා තියෙන මොහොතක, ආර්ථික කඩා වැටිච්ච මොහොතක, ජන ජීවිත බොහොම දුක්ඛිත තත්වයක පවතින මොහොතක, ගහෙන් වැටිච්ච මිනිහට ගොනා එන්නා වගේ මේ තරම් දුකටපත් වෙච්ච මොහොතක අඬ වැඩියා ගීත දානකොට, විලාප නගනකොට, ගීතයෙන් හඬනව නම් විලාප නගනවන, ඇත්ත වශයෙන්ම ගීතය කියන්නේම විලාපයක් තමයි. නමුත් ඒක අපට ඇති කරාවේ නැහැ. විලාපයක් නෙමෙයි අපට ඇති කළේ, අපි නැකිට්ටිව් ගුවන්විදුලිය කළේ ඒකයි. දහමත් එක්කමයි මේ ගමන යන්නේ, ධර්මයත් එක්ක මේ ගමන ආවේ. ඒ නිසා රටේ ජාතියේ ප්‍රගමණයට, සංස්කෘතික ප්‍රගමණයට ජනතාව පරිපූර්ණ කරන්න ගුවන්විදුලියෙන් දුන්නු දායකත්වය කෙබඳු ආකාරයට අපි අගය කළා නිමා කරන්නද? ඒ නිසා පැහැදිලිවම කතා කරන්න, පණිවිඩය හරියට ගෙනියන්න. බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ සූත්‍ර කොටස බැලුවම විශාල සූත්‍ර දේශනාවක් උන්වහන්සේ 21,000ක් සූත්‍ර පෙන්වලා තියෙනවා. අත්තානං ස්වනතෝ සවුත්තතෝ සවනතෝච සුදනතෝ සුත්තාන සුත්ත සභාග සභාගතෝච සුත්තං සුත්තතින් අක්කාතං. මෙන්න මෙහෙමයි සතහන් වෙන්නේ. අර්ථය ප්‍රකට කරවන බැවින්ද, මැනවින් ප්‍රකාශිත බැවින්ද, ශ්‍රවණය කරන බැවින්ද, අර්ථය බබළුවන බැවින්ද, සූත්‍ර සමූහය එකට ඒකාබද්ධ වූ නූලක් වෙන නිසා සූත්‍රයි කියලා කියනවා. මේ සූත්‍ර සමස්ත ලෙස සූත්‍රයක තිබෙන ස්වභාවය අර්ථ ප්‍රකාශ කරලා දෙනවා. මැනවින් ඒ පිළිබඳව සටහන් කර අපට තිබෙනවා. කිසිම විදියකින් අපිට මේ බැබලවීම, වචනවල අර්ථය, වචනවල තේරුම, වචන පිළිබඳව අර්ථවත් භාවයේ කිසිම මොහොතක අපට ගිලිහෙන්නේ නැහැ මේ සූත්‍ර සවන් දෙනකොට. ඇත්ත වශයෙන්ම ගුවන්විදුලියේ මේ කාර්යභාරය ඒක හරියට වුණා. ඒ නිසා තමයි 97 වසර පුරා වැදබීගෙන මේ ගමනේ. ඒ විතරක් නෙමෙයි, බුදුහාමුදුරුව කියනදී පැහැදිලිව කියන්න කිව්වා. මොලක් තියෙන, මැදක් තියෙන, අගක් තියෙනවා. ඒ නිසා අපිට පණිවිඩය ලැබුණා. ශ්‍රාවකයට පුළුවන් වුණා වටහා ගන්න. හරියට ප්‍රවෘත්තිය කිව්වා. හරියට සාහිත්‍ය පිළිබඳ විවේචනය කළා. හරියට ගීතේ ඉදිරිපත් වුණා. නිවේදක නිවේදිකාවගේ කාර්යභාරී මැනවින් වුණා. සාකච්ඡාව සාර්ථකයි. කියපු දෙයක් තිබුණා. ගත්ත පණිවිඩය ජීවිතයට උපයෝගී කරගත්. හැම පැත්තකින්ම. ඒ නිසා මේ කියන දේ අපි ගොඩක් බොහෝ ධම් දේශනා කරන්න සූත්‍ර භාවිතයෙන්. එතකොට බුදුහාමුදුරු මේක හරියට කියලා දුන්. ඒ පණිවිඩය උත්තමයන් වහන්සේලා සමාජයට ගෙනිච්චා. ගුවන් විදුලිය
මේ පණිවිඩය හරියට රටට ගෙනියන මෛත්‍රන ආසියාවේ ඉහළම තැනක වැදබෙන මමත් බොහෝ රටවල ගුවන්විදුලි ඒ ආයතනවලට ගිහින් තිබෙන සමහර රටවල ගුවන්විදුලි ඒ ජාත්‍යන්තරයට ධර්මදේශනා විකාශය කරන ඇතැම් රටවල ගුවන්විදුලි මම බණ කියලා තිනු ඇත්ත වශයෙන්ම අපේ රටේ ගුවන්විදුලි සංස්ථා භූමිට ඇතුල් වෙනකොට තියෙන ඒ හැඟීම ඇත්ත වශයෙන් මේ පූජනීය තැනකට ඇතුල් වෙන තන වගේ අපේ ගුවන්විදුලිට ඇතුල් වෙනකොට අපට එහෙම විශාල හිතට ලොකු ප්‍රබෝධයක් ඇති කරන භක්තියක් ඇති කරන මේ බිමට පය තබනකොට ඒකනේ මේ රටේ දරුවන්ට ගුවන්විදුලි පෙන්වන්නේ ගෙනල්ලා මොන තරම් වටිනා පෞරුෂ තනක්ද කියන්නේ අපි ගුවන්විදුලි නරඹන්ටාව පුංචි බිලිඳු කා ළමා කාලේ ඒක පෙන්වන්න ඕනේ හැම දරුවෙකුට මේ ආයතන මේ කාර්යභාරය ඉගෙන ගන්න ඕනේ සාහිත්‍ය රසය කලාව ගීතය සංස්කෘතිය භාෂාව මේ හැම එකක්ම අපට අවශ්‍යයි එන්සා දහමත් සම්නිවේදන කාර්යයක් මේ රටට ලෝකයාට බණ කියන්න මනා මනා සම්නිවේදනයේ වචනෝමන ගුවන්විදුලියක මනාව තේරුම් අරගෙන තිබෙනවා ඇත්ත වශයෙන්ම මේ මේ අපේ වචනේ අපේ ප්‍රකාශයේ කවුරුන් උදෙසාද වෙන්න ඕනේ සන්තුට්ඨස්සානං ධම්මෝ නායං ධම්මෝ අසන්තුට්ඨස්ස පඤ්ඤාවතෝ අයං ධම්මෝ නායං ධම්මෝ දුප්පඤ්ඤස්ස මේ අපේ ප්‍රකාශය සමස්ත ධර්මයේ ගැන කියනකොටයි මේ ධර්මයේ ලදදීන් සතුටු වෙන අයටයි ධර්මයෝනි අසන්තෝෂ කෙනාට ධර්මයේ වැඩක් නැද්ද බණ ඇහුවයි කියලා සන්තෝෂ වෙන්නේ නැත්නම් එයාට බණ කියන්න එපා කර්මඵල විශ්වාස කරන කෙනාටයි මේ බණ ඕනි කර්මඵල විශ්වාස නොකරන කෙනාට බණෙන් පළක් නැහැ එයා අඥානවන්තයි ඒ නිසා අපේ ප්‍රකාශ අපේ වචන අපේ මේ ඉදිරිපත් කිරීම සන්තෝෂවන්ත ඕනේ කතාව අහලා සතුටු වෙන්න ඕනේ ගීතය අහලා සතුටු වෙන්න ඕනේ සින්දුවක් දෙක කෑල්ලක් දෙකක් කියලා අත්පුඩි ගහන්න අත්ෝසන්නේ කියලා සර් ව්‍යායාම කරවන්නේ වේදිකාවට නැගලා ගායක ගායිකාව තමන් ඉදිරිපත් කරන ගීතේ කියන්න පණිවිඩයක් ඇතිව තාලයක් ඇතිව අහන්න කන්කලු විදිය තනුවක් හදාගෙන අදාළ ශිල්පීන් ලවා ඒ ගීතේ සම්පූර්ණ කරගෙන මැනවින් ඉදිරිපත් කරන්න එතකොට ජනතාව වල රසන් දෙනවා ජනතාව මල් පුදනවා ජනතාව හදවතේ රඳව ගන්නවා ඒකනේ වෙන්න ඕනි අපි බලෙන් අපුටි ගහන්න කියන්නේ බලෙන් වල රසන් දෙන්න කියන්නේ කිව්වොත් අසාර්ථකයි එහෙම කරන්න බෑ සන්තෝෂ කරවන්න ගීතය අහලා සතුටු කරවන්න ගීතයෙන් දැනුම දෙන්න ගීතයෙන් පුද්ගලයා ප්‍රබෝධමත් කරවන්න රාග දෝෂ මෝහ උද්දීපනය කරන්න නෙමෙයි අපේ ප්‍රකාශයන් තියෙන්න ඕනි රාග දෝෂ මොහ නැති කරන්න තණ්හා මාන දිත්‍ති නැති කරන්න වෛර ක්‍රෝධ නැති කරන්න ඉන්දු චීන යුද්ධයක් ඇති වෙන්න ගියා කලාකරුවෝ හැටියට ඉන්දියේ සමාජයේ කලාකරුවන් එකතු වුණා ඒගොල්ලෝ නේරුතුමාගේ ප්‍රධානත්වයෙන් තිබ්බ රැස්වීමක් ලතා මංගේෂ්කා ගායිකාව ගීතයක් කිව්වා ගීතයේ අවසානයේ යුද්ධයට යන්න ගියේ නැහැ අන්න ගායිකාව කලාකාරණිය තමන්ගේ වාක් ශෛලියෙන් තමන්ගේ ශාස්ත්‍රීය දැනුමෙන් ගායනා හැකියාවෙන් ඇය දුන්න පණිවිඩේ නායකයාට දුන්නා මැරෙන්නේ අපේ මිනිස්සු මගේ සහෝදරයා මගේ තාත්තා මගේ මල්ලි මගේ සැමියා මගේ පුතා එහෙනම් මේකට තියන්න එපා එහෙමයි ඒගොල්ලෝ වැඩ කටයුතු කළේ එහෙනම් අපිට මේ ගන්න තියෙන පණිවිඩේ බොහෝමයි සන්තෝෂයෙන් ඉන්න අයට මේ දේශනය කරන්න සතුටු වෙන්න දේශනය කරන්න ඒක ගුවන්විදුලියෙන් කළා සියලුම පින්වතුන්ගේ සිට ඒ කියන්නේ සභාපතිතුමාගේ සිට සාමාන්‍ය කාර්යභාරය කරන නිලධරුවා නිලධාරිණිය දක්වා ගුවන්විදුලි අපි අපේ මේ රට වෙනුවෙන් අපි ජාතිය වෙනුවෙන් අපේ ජනතාව වෙනුවෙන් මේ අපි ඉන්නේ කියන ඒ අදහස ඒගොල්ලන්ගේ තිබුණ රාග දෝෂ දුරු කරගෙන ලෝභ දෝෂ දුරු කරගෙන අපි ඉහළ ගමනකට යන්නනේ ධර්මය සිදු කරන්න ගුවන්විදුලියෙන් අපට ඒ මඟ ලබා දුන්නා ගුවන්විදුලිය චිරාත් කාලයක් වැදබේවා එතෙක් මෙතෙක් ආරම්භයේ සිට මේ දක්වාම කටයුතු කොට මියගිය සියලුම පින්නතුන් පින්වතියනට මේ පින් ලැබේවා. එඩ්වර්ඩ් හාපර් මහතාගෙන් පටන් ගත්තු මේ ගමන අවසාන වෙනකොටත් මේ වෙනකොටත් කටයුතු කොට නිමා වුණු පුරා 97 වසරක්
අපේ ගුවන් විදුලියට සේවය කළ සියලුම පින්වත්තුන් පින්වත්යන් ඉහළම පුටුවේ සිට පහළම ශ්‍රේණිය දක්වා සියලු දෙනාගේ මේ ගෙයට පින් ලැබේවා. කලා ශිල්පීන් ශිල්පණියන්ට විවිධ ක්ෂේත්‍රවලට මේ පින් ලැබේවා. ඔබට අපට සෑම දෙනාටම මේ බණැසීමේ පිණින් නිවන් සැප ලැබේවා. අවසරයි ස්වාමීන්ද්‍රයන් වහන්ස, අද දවසේ ධර්මානුශාසනාවේ දායකත්වයන් අරමුණු ඉදිරිපත් කරන්නට නාවල ගල්පොත්ත පාරේ අංක 59 ධර්ණ නිවසේ පදිංචිව සිට මීට වසර 9කට ඉහතදී නම් 2013 දෙසැම්බර් මස 16 වන දින පරලොව සැපත් මොරින් රණවක මෑණියන්ට පුණ්‍යානුමෝදනා කිරීමත්, ඒ සමගම ඒ මෑණියන්ට මෙමගින් ලද අති උතුම් කුසලයේ බලයෙන් මෑණියන්ගේ භවගමන යහපත් වේවා, නිවන් අවබෝධ කර ගැනීම සඳහා මේ පුණ්‍ය කර්මයේ හේතු වාසනා වේවායි පතමින් ධර්ම දේශනාවේ දායකත්වය ගෙන කටයුතු කරන්නේ ආනන්ද රණවක සරච්චන්ද්‍ර රණවක යන පුතුන් දෙදෙනා සහ පద్මිනී රණවක ගුණතිලක දියණිය විසින්. අංක 272 න් 6 සෝනුත්තර මාවත කොම්මල බෙන්තොට පදිංචි දෝන නිල්මිනී මනුතුංග මහත්මියගේ 80 වියට පැමිණීමේ නිමිත්තෙන් සෙත් ප්‍රාර්ථනා කිරීමත්, ඩී.ඩී. ජිනදාස ස්වාමි පුරුෂයාට සෙත් පැතීමත්, අභාවප්‍රාප්ත පියා වූ ඩී.එස්. මනුතුංග වෙද මහතාට, මෑණියන් වූ එච්.එම්. රන්මැණිකේ මහත්මියට, ඩී.ඩී. බබාසිඤ්ඤෝ අප්පුහාමි මාමාට, එච්.ඒ. බේබිනෝනා නැන්දම්මාට, පරලොස්සපත් සිළුම සහෝදර සහෝදරයන්ට, ඥාති මිත්‍රාදීන්ට පින් පැමිණීම සඳහාත්, භාරත නයන සෝමවර්ණ ප්‍රසාද් කුමාර නොයෙල් හේමන්ත යන පුතුන්ට සහ නිරෝෂා සුභාෂිනී දුවට සෙත් පැතීමත්, කුමුදු කුමාර ඒකනායක බෑනුවන්ට සහ ලේලිවරුන් වන සුනිත්‍රා මාල්නී, ඉරෝෂා සමන්මලි සහ දිනුෂා විනෝදනී යන අයට සෙත් ප්‍රාර්ථනා කිරීමත්, උවන්දා පාරමී ප්‍රවිස් විමුක්ති සෙනුක යොමිත් චමිතු හේෂාන් දම්බිරු දනුජෙන්දුසර සහ දනුල්ලි උපෙක්හා යන මුණුපුරු මිනිබිරියන්ට සෙත් පැතීම සඳහාත්, තුන්ගේ අධ්‍යාපන කටයුතු සාර්ථක වේවායි පතමින් ධර්මදේශනාවේ දායකත්වය ගෙන කටයුතු කරනවා බෙන්තොට කොම්මල සෝනුත්තර මාවත පදිංචි ඩී.එස්. මනතුංග විසින්. මීට වසර 11කට පෙර පරලොස්සපත් ආදරණීය මෑණියන් වන එස්.ඒ. පුංචිනෝනා මහත්මිය ඇතුළු තමා නමින් මියගිය සිල්ම ඥාති මිත්‍රාදීන්ට පුණ්‍යානුමෝදනා පිණිස ධර්මදේශනාවේ දායකත්වය ගෙන කටයුතු කරන්නේ ලංකා බැංකුවේ සේවය කොට විශ්‍රාම ගිය කළමනාකරණී මාක්කොළ උතුර පදිංචි මාල්නී දයානන්ද මහත්මිය විසින්. 2021 අප්‍රේල් මස 12 දින අභාවප්‍රාප්ත ඒ.ඩී. කල්යාණී පద్මනී මෙනවියගේ 2022 දෙසැම්බර් 16 වන දිනට එදෙන 44 වන ජන්මදිනය නිමිත්තෙන් නැවත සංසාරයේ මෙවන් අකල් මරණයක් අත් නොවේවායි ප්‍රාර්ථනා කරමින් ධර්මදේශනාවේ දායකත්වය ගෙන කටයුතු කරනවා මහර්ගම ගොඩිගමුව හේනෙගෙදර පටුමග අංක 85-18 පදිංචි ඩී.ඒ.ඩී. විමලාවති මව, සොහිරන් දෙදෙනා සහ සොහිරියන් දෙදෙනා ඇතුළු පවුලේ සිළු දෙනා විසින්. දැන් ගෞරවනීය දේශකයන්න් වහන්සේ විසින් සිදු කරන පුණ්‍යානුමෝදනාව. පින්වත, ඔබ ඉතා ඕමනාවෙන් දහම් ශ්‍රවණය කළා. ධර්මදේශනාවට දායකත්වය ලබා දුන් පින්වතුන් පින්වතියනට, ඒ අයගේ නමින් පරලෝක ප්‍රාප්ත ගුරු දෙමාපියන්ට, එවගේම ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාව ආරම්භයේ සිට මේ දක්වාම පුරා වසර 97ක කාලයේ විවිධ ක්ෂේත්‍රවලින් තමන්ගේ දායකත්වය ලබා දී නිතන ප්‍රාප්තය අපේ උතුම් මහත්ම මහත්මීලා පින්නතුම් පින්වතියනට මේ පින් ලැබේවා. ආරක්ෂක දෙවිදේවතාවියනට, මියගේ අපේ ඥාතීන්ට, ඔබේ ඥාතීන්ට, ඔබට අපට සෑම දෙනාටම මේ බණ ඇසීමේ කුසල බලයෙන් නිවන් සැපම ලැබේවා. සාතු සාතු සාතු. ආකාසත්තා ච බුම්මත්තා දේවානාගා මහිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු ලෝක සාසනං. ආකාසත්තා ච බුම්මත්තා දේවානාගා මහිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු දේශනං. ආකාසත්තා ච බුම්මත්තා දේවානාගා මහිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා තිරන් රක්කන්තු මං පදන්ති. සාදු සාදු සාදු. ලංකා ගුවන්විදුලියේ ආරම්භ කර
අදට වසර 97ක් පිරීම නිමිත කොටගෙන අදුදැස්සන උතුම් වූ ධර්මානුශාසනාව සිදු කළ ගෞරවනීය දේශකයන්න් වහන්සේ දෙකට නාමලුව පුරාණ විහාරාධිකාරී ප්‍රනිදි පදන්මේ අධ්‍යක්ෂ ජෙනරාල් විශ්වකීර්ති ශ්‍රී ධම්මබාණි විද්‍යා විශාරද ශාස්ත්‍රපති පූජනීය වෙන්නවත්තේ රතනජෝති ස්වාමීන්ද්‍රයන් වහන්සේ අපේම දෙනා සාදුණතක් දෙමින් උන්වහන්සේට නිදුක් නිරෝගී සුව චිරජීවනය ප්‍රාර්ථනා කර සිටිමු. සාදු සාදු සාදු. සුපින්නතුනි, ඔබටත් පුළුවන් ජාතික ගුවන්තුලේ මෙවැනි ධර්මානුශාසනාවක දායකත්වය ලබා ගන්නට. එසේනම් 0112697140 ඔස්සේ ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ ආගමික අංශය මතන් මෙම ධර්මානුශාසනාව SLBC ධර්මදේශනා YouTube නාලිකාව ඔස්සේ ඔබට ශ්‍රවණය කරන්නට පුළුවන්. ඔබ සැමට සම්මා සම්බුදු සරණයි.